Hi, Bohan. ප්‍රචණ්ඩත්වයට විරුද්ධ සංවිධානයක සමාජිකයෙක් හැටියටත් නීතිගරුක පුරවැසියෙක් හැටියටත් මට හිතෙනවා මේ වෙලාවේ මට අයිතියක් තියෙනවා අපේ රටේ පොලිස්පතිතුමා අමතා වචන කීපයක් කියන්න. ඊට කලින් දැන් අද පහුගිය 9 වෙනිදා සහ ඊට පසුව මේ රටේ ඇතිවෙච්ච සියලු විනාශයන් තිබියදී ඒ සියල්ලට වගකිය යුතු ඒ සියල්ල නිර්මාණය කිරීමට ප්‍රධානත්වය ගත්තු රාජපක්ෂ පවුල විසින් බලයට පත් කරන ලද ගෝඨාභය රාජපක්ෂ මං හිතන්නේ තවදුරටත් මේ රටේ බලයේ සිටීම කිසිසේත්ම මේ රටේ ජනතාවට පිළිගන්න බෑ. අඩු වශයෙන් මේ 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය සහ ඊට පසුව සිදුවෙන සිදුවීම් දිහා බැලුවත් ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් මේ රට නීතිගරුකව පාලනය කරන්න බැරි බව හොඳ හැටියට ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔහු වහාම දැන්වත් මේ තනතුරෙන් ඉවත් වෙලා මේ රූකඩ ආණ්ඩු අටවන්නේ නැතුව ඒ ආණ්ඩු හදා ගැනීම තාවකාලික ආණ්ඩුද අන්තර්කාලීන ආණ්ඩුද ඕන නමකින් ආණ්ඩු හදා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පවරලා ඔහු වහාම මේ තම තනතුරෙන් ඉවත් විය යුතුයි කියන කාරණේ අවධාරණය කරලා පටන් ගන්න කැමතියි. පොලිස්පතිතුමාගෙන් අපි අහන්න ඕන ප්‍රශ්න ගණනාවක් අපිට අපේ විජිතේරා සහෝදරයාත් හරිනි සහෝදරියත් ඉතාම හොඳින් අවධාරණය කළා. මම ඊට එකතු කිරීමක් පමණයි කරන්නේ. දැන් අපි දන්නවා සියලු දේවල් සිද්ධ වුණේ රාජපක්ෂගේ නායකත්වයෙන්, මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්. එතකොට ඔහු තමයි මේ අරලියගහ මන්දිරයට මිනිස්සු කැඳෙව්වේ. ඔහු තමයි ඒ අය පොළඹවන කතා පැවැත්වේ සහ ඔහු තමයි ප්‍රචණ්ඩත්වය මතු කරන ආකාරයේ කතා පවත්වන්නට ජොන්ස්ටන් ප්‍රනාන්දුලට ඉඩ දීලා නායකත්වය දුන්නේ. ඉතින් ඒ නිසාම ඔහු දැනට අගමැතිකමින් ඉවත් වෙලා තියෙනවා. නමුත් අපි පොලිස්පතිතුමාට කියනවා දැන් උසාවිය නියෝගයක් දීලා තියෙනවා කීප දෙනෙක්ට විදේශගත වෙනම තහනම් කරලා මහින්ද රාජපක්ෂ ඇතුළු. එකට දේශබන්දු තෙන්නකෝන් නියෝජ පොලිස්පතිතුමාගේ නමක් තියෙනවා. එතකොට එහෙම තියෙද්දි ඒ කියන්නේ උසාවිය පිළි අරන් තියෙනවා මේ අය වරදක් කරලා තියෙනවා කියලා. ඒක රටින් බැහැරවීමට ඉඩ නොදෙන තරමේ වරද්දක්. එතකොට එහෙම තියෙද්දිත් මේ පොලිස්පතිතුමා මොනවද කරලා තියෙන්නේ ඒ අයගෙන් අඩු වශයෙන් අර උසාවිය නම් කරපු අයගෙන්වත් කට උත්තරයක් ගන්න තරමටවත් ඔහු පොලිසිය මෙහෙවලා නැහැ. ඉතින් ඒ නිසා මේ පොලිස්පතිතුමා හැමදාමත් සාමාන්‍යයෙන් පොලිස්පතිවරු අපේ රටේ අවුරුදු 70 ගණනක් තිස්සේ කරපු දෙයම තමයි ඔහුත් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. බලයේ සිටින පක්ෂය ඒ පක්ෂයේ නියෝග අනුව ඒ පක්ෂයට උමනා අය පොලිසිවලට පත් කර පොලිසිය ප්‍රධානීන් හැටියට ප්‍රදේශවලට පත් කරමින් ඔහුම පිළි අරන් තියෙනවා ඒක පත් කරමින් බලයේ සිටින ආණ්ඩුව වෙනුවෙන් වැඩ කිරීම තමයි පොලිස්පතිතුමා කරලා තියෙන්නේ. පහුගිය කාලේ හිටපු අයත් මේ පොලිස්පතිතුමාත් මේක තමයි කරලා තියෙන්නේ. දැන් ඔහු සේවය කරපු ප්‍රධාන පුජ්‍යලයෝ අද ඉන්නේ මේ ශ්‍රී ලාංකේය දූපතෙන් එපිට ඉන්නේ. ඒකෙත් පැත්තක මුල්ලක මේ නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ඉන්නේ. ඉතින් ඒක නේද පොලිස්පතිට අපි මතක් කරලා දෙනවා ඔබතුමා සේවය කරන්නේ තාමත් එහෙම ආයතද ඈ ඔබතුමා ආරක්ෂා කරන්න එයි කියලා කවුරුත් හිතනවා නම් මේ වමන් සේවයේ අවුරුදු ගාණක් සේවය කරපු දැනුත් මේ රටින් පැනලා රටින් පනින්න අද්දරට ගිහිල්ලා ඉන්න පුජ්‍යලෙන්ට සේවය කරන්න ඔබතුමා බැඳිලා ඉන්නවයි කියලා මම හිතන්නේ ඔබතුමා තමන්ගේම ඉරණම තීන්දුව කර ගන්නවා. ඉතින් ඒ නිසා
දැන් ගෝල් ෆේස් පිට්ටනියට පහර දීපු ඒ මැර පිරිස වැළැක්වීමට තාම පහසුවෙන් වැළැක්වීමට පුළුවන්කම එතන හිටපු පොලිස් කණ්ඩායමට තිබුණා. ඒක විජය තේරස් සහෝදරයෙක් ප්‍රකාශ කරා. එතන පොලිසියේ සුළු කණ්ඩායමක් නෙමෙයි සෑහෙන කණ්ඩායමක් හිටියා. එතන බස්නාහිර පාලාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් හිටියා. එතකොට ඔවුන්ට ඉතා පහසුවෙන් අර අවම බලය පාවිච්චි කරනවා කියලා මගේ කඳුරු ගෑස් ගන්නවා වගේ දේවල් වලටනේ ඒ වගේ ක්‍රියාවකින් මේක වළක්වන්න දෙන මොළදීම. නමුත් ඔවුන් එසේ කරේ නැහැ. ඔවුන් බලාගෙන හිටියා මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම ඉඩ දීලා හිටියා. එතකොට සමහර පින්තූර තියෙනවා පූජකයන්ට පවා පහර දෙනවා. පූජකයන්ට පවා පහර දෙනවා. ඒ වාස්තවල පොලිසිය ගිහිල්ලා බේරන්න උත්සාහ කරන පොලිස් සාමාන්‍ය පොලිසිය අය. දැන් එතකොට ස්ත්‍රීන්ට පහර දීලා තියෙනවා පොළුවලින්. තරුණයන්ට බිම දමාගෙන පහර දීලා තියෙනවා. මේවා ඔක්කොම වීඩියෝ පටවල තියෙනවා. ඒවා ප්‍රසිද්ධ පුවත්පත්වල පළ වෙලා තියෙනවා. මාධ්‍යවල පළ වෙලා තියෙනවා. දැන් මේ කිසිම දෙයක් පොලිස්පතිවරයා දකින්නේ නැහැ. කිසිම දෙයක් දකින්නේ නැහැ. ඔහු වහාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ප්‍රදේශ බදව උද්ඝෝෂණය වලට සහභාගි වෙච්ච පුජ්‍යලයන්ව අත්අඩංගුවට අරගෙන මේ තමයි භයානක මිනිස්සු කියලා පෙන්වන්නේ. දැන් මේක ඉතිහාසයක් තියෙනවනේ මේකට. දැන් අපි දන්නවා 83 කළු ජූලිය වෙලාවේ 83 ද්‍රවිඩ ජනයාට පාර දෙමින් ඔවුන් මරා දමමින් ඔවුන්ගේ දේපල කොල්ලකමින් ක්‍රියාත්මක වූ ඒ ජාතිවාදී මැර ප්‍රහාරය සංවිධානය කරපු අය ඉතා එලිපිට පෙනෙද්දිත් ඒ තිබිච්ච ධනේශ්වර ආණ්ඩුව කරේ වාමංශී පක්ෂවට එක පවරලා එක තහනම් කිරීම. දැන් මෑතකදී මිරිහානේ ඇතිවෙච්ච උද්ඝෝෂණයේදී ඇමතිවරයෙක් වන ප්‍රසන්න රණතුංග මොකද්ද රටට කිව්වේ මාධ්‍ය හමු පවත්තල. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ කරේ. අපි ගාව සාක්ෂි තියෙනවා. අපි කරපු පරීක්ෂණවල සාක්ෂි තියෙනවා. නමුත් දැන් වෙනකම් කිසිම කෙනෙක් ඒ සාක්ෂි තියෙනවා කියන ඒවා ඔප්පු කරලා නැහැ. ඒ වගේම තමයි අද ක්‍රියාත්මක වෙන දේත්. අද ක්‍රියාත්මක වෙන දේත් හෙට අනිද්දාට කියයි මෙන්න මේගොල්ල තමයි මේකේ නායකත්වය දරන්නේ. මේගොල්ල තමයි මේ ගිවල් ගිනි තැන්න පොළඹවලා තියෙන්නේ. මේගොල්ල තමයි මේ දේපල කොල්ල කණ්ඩ පොළඹවලා තියෙන්නේ. දැන් මේක ධනේශ්වර ආණ්ඩුවල පැවැත්මේ ප්‍රධාන ලක්ෂණයක්. ඒක තමයි මේ කරගෙන යන්නේ. ඒක තමයි කරගෙන යන්නේ. සාමකාමීව උද්ඝෝෂණය කරපු ඒ ප්‍රදේශ බදවේ උද්ඝෝෂණ මෙහෙවපු පුජ්‍යලයන්ව තමයි වැඩිපුර අත්අඩංගුවට ගන්න බව පේන්නේ. මං හිතන්නේ පොලිස්පති මේවල වගකීම ගන්න ඕන. එසේ අත්අඩංගුවට ගන්න අය මාස ගණන් රිමාන්ඩ් බහරේ රඳවා තබලා නිකන් නිදහස් කරන්න සිද්ධ වෙනවනම් ඒ අයගේ ජීවිතවලට වෙච්ච ඒ අසාධාරණේ වගකීම පැවරෙන්නේ සම්පූර්ණයෙන් පොලිස්පතිවරයාට. එනිසා මේ නිකරුණේ මිනිස්සු අත්අඩංගුවට ගන්න එපා. නිකරුණේ මිනිස්සු අත්අඩංගුවට ගන්න එපා. අපි ප්‍රචණ්ඩත්වය පිළිගන්න සංවිධානයක් නෙමෙයි. අපි මිනිමැරුම් පිළිගන්න සංවිධානයක් නෙමෙයි. අපි මිනිමැරුම් කරලා තියෙනවනම් කෙවල් ගිනි තබලා තියෙනවනම් ඒවට වගකීතු ඇත්ත මිනිස්සු අත්අඩංගුවට ගන්න පුළුවන් නම් ගන්න. දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රදේශ භාර පොලිස් ප්‍රදේශවලට පොලිසිය ලොක්කම්පත් කරලා තියෙන්නේ ඒ දේශපාලනඥයන්ගේ ඉල්ලීම පිට කියලා දැන් ප්‍රසිද්ධි ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් එතකොට මිනිස්සු අත්අඩංගුවට ගන්නෙත් එයාගේ ඔත්තුව නිසානේ, එයාගේ ඉල්ලීම පිට. එයානේ තීන්දුව කරන්නේ කාවද අත්අඩංගුවට ගන්න ඕන කියලා පොලිසියට කියන්න. එතකොට ඒ අය කියන දේ තමයි පොලිසිය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීමවල කිසිදු සාධාරණ පෙනුමක් අපිට නම් දකින්න නැහැ. එනිසා අපි කියනවා පොලිස්පතිවරයාට කරුණා කරලා දැන් ඔය ඔයා ආරක්ෂා කරන්න උත්සාහ කරන අය තවදුරටත් මේ පාලන බලය නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ අයට නැවත පාලන බලය නෙමෙයි අඩු වශයෙන් මන්ත්‍රීකමක්වත් දරන්න පුළුවන්කමක් අනාගතයේදී ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා දැන්වත් නීතිය කාටත් පොදුයි කියලා කියන ඒ ප්‍රකාශය මත පදනම් වෙලා සාධාරණ ක්‍රියාකරන කරුණා කරලා ඔබ පළමුවෙන්ම කළ යුතු වන්නේ අර උසාවිය විසින් ලැයිස්තු ගත කරලා තියෙන ඒ පුජ්‍යලයන්වත් අඩු වශයෙන් අත්අඩංගුවට බැහැනම් කට උත්තර අරගෙන ප්‍රකාශ අරගන්නවත් ඔබ ක්‍රියා කරන්නට ඕන. එහෙම නැත්නම් ඒක උසාවියටත් කරන අපහාසයක්. ඉතින් ඒ නිසා
ඒක අවධාරණය කරමින් අපි කියනවා මේ රටේ ජනතාවට මේ අසාධාරණ පාලනයට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ප්‍රධාන ඉල්ලීම කරගෙන රූකඩ ආණ්ඩු ඇටවීමේ මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන ප්‍රකාශයත් මුල් කරගෙන ජනතාව තව තවත් ශක්තිමත්ව තම උද්ඝෝෂණ ව්‍යාපාරයේ රට පුරා පෙරට ගෙන යාමට සහභාගී වෙන්න ඒ සඳහා අපි ඔබට ආයාචනය කරනවා කියලා ජනතාවට ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.